මගේ ෆෝන් එක යාගේ නම්බර් එක සේව් කරන්න නැත්තේ මම කෝල් එකක් දෙයි කියලා හිතලා වෙන්නේ නැති. කෝල් එකක් ගන්නවද නැද්ද? කොහේ වුණත් කෝල් එකක් ගන්න. ආවා මතක් කළ දෙන්නේ. මතක් වෙන්න ඕන නිසානේ මේ ෆෝන් එකේ නම්බර් එක සේව් කරලා ෆෝන් එක මට දුන්නේ. මොකද කරන්නේ? මොනා කරන්නද දන්නේ? ගෙදරට වෙලා නිකන් ඉන්න. මේ මං කැමතියි ඔයාව පොඩ්ඩක් හම්බෙලා කතා කරන්න. කතා කරන්න ඉතින් හම්බ වෙන්නම ඕනේ නෑනේ. කියන්න තියෙන දෙයක් කිය. ෆෝන් එකෙන් කතා කරනකොට ළඟ ඉඳන් කතා කරනකොට කියන දේවල් හදවතට ගොඩක් දැනෙනවා. හදවතට වැඩියෙන් දැනෙන්නේ. ඔයාට මොනවද මාත් එක්ක කතා කරන්නේ? හදවතට දැනෙන දේවල් මෙහෙම ෆෝන් එකෙන් කියන්න බෑ. කියන්නකෝ දැන් කවද්ද එන්නේ කියලා? කවුද? මොකටද? ඔයා මාව හම්බෙන්න. මම පස්සේ කෝල් එකක් දෙන්න. මං හිතුවා එන ගන්නේ නැහැ කියලා. මොකටද මට එන්න කිව්වේ? ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මොනවාද? අපි කොහෙට හරි යන්නද? කොහෙට හරි කියලා කිව්වේ? නිදහස් තැනකට? පාක්කයක් වගේ? පාක් එකට යන්නේ කපල්ස්ලානේ. එහෙනම් අපි මොනාරි බොන්නේ? ඒක කමන්නේ. අපි පාක් එකටම යන්න. යා. දැන් මොකද්ද ඔයාට හදවතට දැනෙන්නේ? මගේ ළඟට වෙලා ඉඳන් කියන්න ඕනි කියලා කිව්වේ. මට හිතෙනවා එක්කෝ එක නොකියා ඉන්න කියලා. අපරාධ මං ආවි. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මම මෙතනට එන්නේ නෑ. ඕක අහන්නද මට මෙතනට එන්න කිව්වේ? ඕක ඉතින් ෆෝන් එකෙම අහන්න තිබ්බයි. මං කියන්න හදන දෙයි ඒකට ඔයා දෙන්න හදන උත්තරේ දෙකම ඔයාගේ ඇස් දෙකේ තියෙනවා. ඇයි නෑ කවුරුහරි දැක්කෝ? මේ වගේ තැන්වලට එන්නේ කපල්ස් නේ. Thank you.
මන්දෙන් ඇවිල්ලා මෙතන පැය භාගයක් විතර වෙනවා. ඉතින් sorry. මේ මෙතන නම් ඉන්න බෑ. කවුරු හරි දැක්කොත් තාත්තට කියන්න. මම බොහොම අමාරුවෙන් ගෙදරින් පැනගා. ආකිරේ සමහර විට අපි දෙන්න මේ හම්බ වෙන අන්තිම දවස වෙන්න පුළුවන් ධනුෂ්. ධනුෂ්ක අපි දැන් මොකද කරන්නේ? මට මොකුත් හිතා ගන්න බෑ. අපි දෙන්න පැනලෙමු. කොහේ කියලා බලන්නද? කොහේ හයි? ඔළුව හැරුණාද? මට තාම හරියමන් රස්සාවක් නැහැ. ගෙදර දාහ ප්‍රශ්න. අපි කොහොම ජීවත් වෙන්නේ? ඇයි? ඔයා මට ආදරේ නැද්ද? ඒක මට වඩා හොඳට ඔයා දන්නවනේ. එහෙනම් ඉතින් අපි පැනලියම්. මොකද ඉතින් අපේ ගෙදර ඉන්න ඔයාලා කවදාවත් කැමති වෙන්නේ නැහැ ධනුෂ්. අපි තව පොඩ්ඩක් ඉවසමු. අඩුම ගානේ මට රස්සාවක්වත් හම්බෙන්නක. ඔයාට රස්සාවක් හම්බෙන්නකන් ඉඳලා ඔයාගේ ගෙදර ප්‍රශ්න තිරනකන් හිටියොත් මම තව ජීවත් වෙලා ඉඳීද කියලා කියන්න දන්නේ නැහැ ධනුෂ්. විකාර කියවන්න එපා. මම ගෙදරින් ආවේ ආපහු ගෙදර යන්න නෙවෙයි. ඔයත් එක්ක එක ගෙදරක ජීවත් ආග්‍ය කන්දක් උඩ පැල්පතක් හදාගෙන ලුණු ඉබතු විකන චරිතින් නවකතා පොත්වල විතරයි. මගේ අම්මා සනීප නැහැ. තාත්තා නැහැ. අක්කල දෙන තාම කසාද බඳලත් නැහැ. මට වියදම් කරන්නේ තේ දෙන්න ගාමන් ගියෙන්. අංගිතාම ඉස්කෝලේ යනවා. මං ඉගෙන ගත්තට මට හරියමං රස්සාවක් නෑ. හදිසි තීරණ අරගෙන ඔයාගේ ජීවිතය අපායක් කරන්න මට බෑ භාග්‍ය. එදාට වාට ඔයාගෙනම දුක හිතේ. මං ගෙදරින් ආවේ හැමදේම අතහැරලා ඔයා ගැන හිතලා ධනුෂ්. හැබැයි ඔයා මං ගැන හිතලා නැහැ. කමක් මං යන. භාග්‍ය. කලබල වෙලා මෝඩ తీරන ගන්න එපා භාග්‍ය. මට තව ටික කාලයක් දෙන්න ඕන. මට දෙන්න තව කාලයක් ඉතුරු වෙයිද කියලා කියන්න දන්නේ නැහැ ධනුෂ්. හැබැයි බය වෙන්න එපා. මම මැරෙන්නේ. හෙට ජීවත් වෙයි. හැබැයි මැරිච්ච කෙනෙක් විදියට.
කමාරුවෙන් සර් එක ෆයිල් එකක් හොයාගත්තා. සර් බලාගෙන සර් ඕකේ නයිපොලුංගු පණිත් දන්නේ. සර් තාම නැයි කරන්න ඕන. හරියට මම කතා කරන්නම්. අපි වෙන් වෙලා මාස 3කට පස්සේ මට පත්තිම හම්බුණා. මට මුලින්ම පත්තිම හම්බුනේ අම්පාරට. මට පත්තිම හම්බුනේ ගමන් මම මුලින්ම කරේ වාව හොරුකුයි. ඒ වෙනකොට ඕගොල්ලෝ ගෙවල් විකුණලා එහෙන් ගිහිල්ලා. සමහර විට වාගේ ජීවිතයට අවසනාවක් නෙමෙයි මං වෙන්නේ. ඔයා දන්නවනේ මම පොත් කියෙව්වට ඔය බොළඳ නවකතා පොත් කියවන්නේ නැහැ කියන්නේ. මම අවුරුදු 4ක් අම්පාරේ වැඩ කරාට පස්සේ මට ප්‍රොමෝෂන් එකක් එක්ක ගම්පහට ට්‍රාන්ස් එකක් හම්බුණා. අක්කලා දෙන්න බැන්දා. අම්මා නැති වුණා. ලංගි දැන් කැම්පස් එකේ. ඒ කියන්නේ දැන් ප්‍රශ්න ඉවර වෙලා. ජීවත් වෙනවා කියන්නේ හැමදාම ප්‍රශ්න වලට උත්තර හොයන එක. හරි. දැන් මට ඔයාගෙන කියන්නකෝ. මං එදා කිව්වා වගේ මං මැරුන්නේ. මං ජීවත් වුණා. හැබැයි මැරුණ කෙනෙක් හෙට මොකද කරන්නේ? ඇයි? අපේ ගෙදර ගිහින් එන්න. වා යන්න. ඇයි? වා යන්න. මට හෙට වැඩ. නිවාඩු නෑ මට. ඔයා වගේ ආණ්ඩුවේ ඔෆිස් එක නෙවෙයි මං වැඩ කරන්නේ. ප්‍රයිවට් කම්පැනි එක. ඔව් මම දන්නවා ඒක මම මේ කලින් දාගත්ත වැඩක් තියෙනවා ඒකයි මං කිව්වේ. වැඩ වැඩ වැඩ. කොහොමද දැන් මෙච්චර හම්බ කරන්නේ? ළමෙකුත් නැතු. දරුවෙක් වදන්නේ පිරිමියෙක් නෙවෙයි ගෑණියෙක්. හොලගෙන්ද ළමයි හදන්නේ? මන් ඉදා ගන්නවා. ගුඩ් නයිට්. සර් තනියම නිදා ගන්න ඕන මොකටද ඔය මාව කසාද බඳින ගෑණික් කරේ?
වර දවසක් නේද? හ්ම්. මේ වර දවසර වැඩ කරාම OT ඩබල් කරනවා. කාමන් රස්සාව ගැන මම දන්නවනේ. තරඳුර කොහොමද? තාම කීල කර දෙකෙන් ඇවිදිනවා. Pokoknya dekat ya, tunggu ya. Ini ketiakan, biar teman. Tadi untuk biar terlalu nih. Banyak temen kayak hebat amat kerana bulu anda. Beri benda dawas aku nak angker no. Mamma, naik awal dah kembali berkeran nanti. Wah, naik dengan dewa ni, mak kemat dengan dewa. Ayat kisah tu makne. Mamma pau karya, me pawa mamma kembali berkeran awa. Wah, ada kerana dia agne pau tu. Ati itu yang nak sekarang lebay. සිත වෙච්ච දේවල් සිත වෙල ඉවරයි. ඔයා දවල්ට කාලා නෑ නේද? ගෙදර ගිහින් මොන හරි හදා ගන්නවා. යන්න. මං කෑම දෙයක් අරන් දෙන්න. දැන් ගෙදර ගිහිල්ලා වෙලා කීයට කන්නේද? මං වෙනුවෙන් ඔච්චර සල්ලි නැස්ති ගන්න එපා දනුෂ්ක. වේදනාව බඩගින්න මං හොඳට අඳුරනවා. මං හම්බ කරන සල්ලි වලින් කාගේ හරි වේදනාවක් බඩගින්නක් නිවෙනවා නම් ඒක මට සතුටක්. Mau nggak mau pakai dalian nih, Teh? Apa yang ini?